ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත අයවැය වැඩි ඡන්ද 97කින් සම්මතයි පක්ෂව ඡන්ද 155යි විපක්ෂව ඡන්ද 54යි සිරකරුවන් දෙස මානුෂීයව බලන්න අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන්න ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් ශ්‍රීපෝද වන්දනා සමය දැඩි සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරම්භ කිරීමට පියවර ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙවර ශ්‍රීපාද වන්දනා සමය දැඩි සෞඛ්‍ය රෙගුලාසී යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා උදු පොහෝ දිනෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය රාජ්‍ය අනුග්‍රහ යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුව එය පැවැත්වීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා. ඒ ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍ය බෙංගම්වේ ධම්මදින්න නායක හිමියන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බේකඩුව මහතාගේ සහභාගීත්වයෙන් අපට පැහැදිලිව නියම වෙලා තිබෙන කාරණේ තමයි වන්දනා වාරය පටන් ගත්ත දවසේ ඉඳලා අවාරය ආරම්භ වෙන දිනේ දක්වා ශ්‍රීපා මළුවේ පුද සිරිත් පැවැත්ටි. ලංකාවේ පළාත් 9න් දිස්ත්‍රික්ක 20 ගණනකින් වන්දනාව සඳහා බැතිමතුන් මාස 5ක් පෝය 6ක් වැනි දීර්ඝ කාලයක්ම ගත කරන එකම ස්ථානය ශ්‍රීපාද ස්ථානයයි. එයට යන මාර්ග දෙකයි තියෙන්නේ මාර්ග 5කින් පිටින් ආවත්. ඒ මාර්ග දෙක හැටන් නල්ලතන්නි ප්‍රදේශය පලාබද්දල රත්නපුර ප්‍රදේශයෙන් තමයි ඒ ප්‍රධානම මාර්ග දෙක තිබෙන්නේ. ඒ නිසා ඒ මාර්ග දෙකෙන් අයිතිවාසිකම වගකීම තිබෙන්නේ ආණ්ඩුකාරතුමන්ලා දෙපළට, ඒ වගේම දිසාපති තුමාට හා තුමියට. ඒ ඒ පළාත් වලින් පැමිණෙන ඇත්තෝ ඒ සම්බන්ධයෙන් ඇත්තෝ බැතිමතුන් මේ ආණ්ඩුකාරතුමන්ලා දිසාපතිතුමන්ලා හා ආරක්ෂක අංශවල සෞඛ්‍ය නිලධාරිතුමන්ලාගේ උපදෙස් සියල්ලම පිළිපැදලා තමන්ට භක්තියක් එයින් වෙනුවෙන් වඳින්න පුදා ඕනේ කමක් තිබේ නා ඒට ඉඳ සලසා ගන්න යම් යම් කරුණ කාරණා කීපයක් සඳහා අපි එකඟ වුණා. ඒ අනුව සීලොම වන්දනා කරුවන් තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ගේ ඒ වන්දනාව සඳහා එකතු වෙන සීලොම දෙනාගේ නම් සහ ඔවුන්ගේ ලිපිණිය සහ දුරකථන අංක ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඒ ලියාපදිංචි කර ඒ ලයිස්තුවත් සමග රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට එන අවස්ථාවේදී ඒ ලයිස්තුවත් සමග ඇවිල්ලා ආරක්ෂක අංශවලට ඒ ලයිස්තුව බාර දීලා ඔවුන්ගේ අනන්‍යතාවය ඔප්පු කරගෙන තමයි මේ වන්දනා සමය අපි කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෞඛ්‍ය රෙගුලාසී වලට අනුව ශ්‍රීපාද උඩමළුවේ වරකට සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව මෙවර 200කට සීමා කර තිබෙනවා. එමෙන්ම මේ මාස 27 වෙනිදා පස්වරුවේ යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රීපාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සහ සමන්දේව ප්‍රතිමාව 28 වෙනිදා උදෑසන ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීපාදයේ දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කරවීමට නියමිතයි. ඒ අනුව පලාබද්දල මාර්ගය බලන්කුඩ මාර්ගය කුරුවිට මාර්ගය සහ හැටන් නන්දතන්නී යන මාර්ග හතර ඔස්සේ සෞඛ්‍ය රීතීන්ට අනුව විශේෂ පෙරහරකින් නොනවත්වා ගමන් කිරීම සිදු කරනවා. පෙරහර පවත්වන අවස්ථාවේ පඳුරු දැමීමටද හැකියාවක් ලැබෙන්නේ නැහැ. දන්සල් පැවැත්වීමද තහනම් කර ඇති අතර අවශ්‍ය පුද්ගලින්ට මුව ආවරණ හෝ විෂබීජනාශක දියර දන්සල් පැවැත්විය හැකි. වෙසයි 21 වසර සඳහා වන අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්ද 97කින් ඊයේ දින සම්මත වුණා. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණයි. මේ අයවැය අවසන් විවාදයේදී පළ වූ අදහස් අද ලෝක මානව අයිතිවාසිකම් දිනේ මානව අයිතිවාසිකම් සිවිල් අයිතිවාසිකම් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් තිබෙනවා මේ වාර්තාව බන්ධනාගාර ඒ මිනිමරුම් පිළිබඳව එතකොට මේ නිරීක්ෂණවල කියනවා තදබදයේ උණ රෝගයේ පැතිරීම නිසා මේ කරපු උද්ඝෝෂණය සාධාරණයි කියලා
එතකොට මේ සාධාරණ උද්ඝෝෂණයකට ආහාර ඉල්ල උද්ඝෝෂණයකට තමයි වෙඩි තියලා තියෙන්නේ. ලෝක මානව අයිතිවාසිකම් දිනේ දවසේ අපි පැහැදිලිව කියන්නට ඕන මේ වார்த்தාව පෙන්눔 කරලා තිබෙනවා මහර බන්ධනාගාර සිද්ධිය තුල මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. දේශපාලන PCR පරීක්ෂණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය ජනාධිපතිවරණයේදී ඊළඟට ආවා ඇන්ටිජන් ටෙස්ට් එක පාර්ලිමේන්තු මැතිවරණය සලුපිලි අඳගෙන මම අලුත් නායකයා කියලා ඔක්කොම ටික අරගෙන ආවා දරුණු ලෙස පරාජය ඇන්ටිජන් ටෙස්ට් එක පාදෙනු පරහට තමා සම්මෙතේ පිහිටා සිට කියන එක ඔළුවට අරන් ඒ පැත්තම පටන් ගත්තොත් ඔය දූෂණේ නැති ගන්න පුළුවන් දූෂණේ තිත් තියන්න පුළුවන් අපි මේවා නැති කරන්නේ නැති නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ සර් ෆේල් කියලා තප්පුලාව තන් තන් තංගාලා තප්පුලාවලා කිව්වා අනේ බලන්න අර්ජුන මහේන්ද්‍රන් කියලා කොහමද උනේ අන්තිමට අර්ජුන මහේන්ද්‍රන් අද කරපු දේ ගැන තමුන්නාසල හර්ධ සාක්ෂිය තමුන්නාසල විශ්වාස කරා ඉතින් තමුන්නාසල වේදිකාවකදී එක ළමයෙක් මන් දැක්ක ජනාධිපති වර්ණේදී ටෙලිෆෝන් එකක් පෙන්නලා ඒ ළමයා ඒ ළමයාගේ දුක් ගැන විල්ල කිව්වා ඒ වේදිකාවේ उदाहरणी අද මුස්ලිම් ප්‍රජාව මේ මරණ බාර ගන්න නැති තත්ත්වයකට අද උදා වෙලා තිබෙනවා. ලෝකේ අනිකුත් රටවල මේක කරන්න පුළුවන් නම් රජයේ හිතාමතාම මේක මගහරිනවා කියන කාරණය අද මේ රට තුල ජීවත් වෙන මුස්ලිම් ප්‍රජාවගේ හිත්වලට අද කාවැදිලා තිබෙනවා. සිංහලද මුස්ලිම්ද ද්‍රවිඩද බර්ගද මැලේද කියන එක නෙවෙයි අපි මේ එක රටක් තුල ජීවත් වෙන අය. කොවිඩ් කියන්නේ අලුත් අභියෝගයක්. අපි අභියෝග වලට මීට පෙරත් අපි මුහුණ දීලා තිබෙනවා. කෙටි කාලීන සහන නෙමෙයි ලබා දෙන්නට බලාපොරොත්තු වෙලා තින්නේ. ගංජා නීතිගත කරමු ණය ගෙවමු කිව්වා. කලසල්ලි සුදු කරමු අපි අපේ ණය ගෙවමු කියලා අපිට ඇහුණා මේ දින කිහිපේ පුරා කතා කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා මේ ඉන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැම කෙනාගේම නම දරගත්තට මම කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙතන ඉන්න මන්ත්‍රීවරු භාගයක් නෙමෙයි තුනෙන් දෙක කියන මන් දන්නේ කුට්ටි උඹව දන්නේම නැහැ පිනට ආවේ ඉඳගන්නක පොඩ්ඩක් ඔයද පිනට ආවේ ඔයානේ පිනට අවිල්ලා ඉන්නේ මම ඡන්ද වලින් ආවේ මේ බාධා කරන දව නමක් කිව්වේ නැහැ අපේ තව කතිකව දෙන්නයි ඉන්නේ ඒ පැත්තට දීලා මෙහාට ගන්න කතාවට බය වෙන්න එපා වෙලා නැත්නම් නැත්තම් ඉවර කරමු. මේ විවාදයක් ඒ පැත්තට එකක් දීලා අපේ කතා ඉවර කරලා එහා පැත්තෙන් දෙන්න ගරුවගේ පැතු භාගයේ අන්තිම කතාව. නෑ කාලය ගෙවිලා යනවා. ආණ්ඩු පක්ෂයට කතාවක් දීලා ඉතුරු කතාව මේ පැත්තෙන් දීලා ඉවර කරලා දාමු. එහෙනම් මහින්දානන්ද ගරු නෑ. එහෙම කොහොමද? නෑ ඒක මෙතන අවසාන කරලා ඉන්නේ. අයි බය. ආණ්ඩු පක්ෂෙන් කිව්වා කතා දෙකයි තියෙන්න කියලා. එතකොට අපි ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙතුමාගෙන් පස්සේ තව එක කතාවක් තියෙන්න පුළුවන්න්නේ. මෙතුමා සභාව බොරු කරන්න බෑ. අපිට පේනවා විපක්ෂයට කතිකේව නෑ. අද කතා කරන්න බය වෙලා ඉන්නවා. देशीय गोविया देशीय कर्मांत करुआ देशीय निष्पादक लोकेट मुहुन देन पुलवां මේ වගේ කේදවාච වලට මුහුණ දෙන්න පුළුවන් රටක් ගොඩනගන්න සෞභාග්‍යයේ දැක්මේ කුෂකර්මාන්තය ගැන විශේෂ අවධානයක් අපි යොමු කරලා තියෙනවා එඩ්වඩ් බාන් සාණ්ඩුකාරතුමාගෙන් පස්සේ දැවැන්තම මාර්ග විප්ලවයේ සිදු වෙන්නේ අපේ කාලයේ කියලා නිහතමානී ආඩම්බරකින් විවාදයේ අවසානයේ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වුණා විසර්ජන පනත් කෙතුපත් කෙටුම්පතර පක්ෂව 151යි විරුද්ධව 54යි ඒ අනුව විසර්ජන පනත් කෙටුම් පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලදව දන්නුන කැමැත්තෙමි සිර කරුවන් දෙස මානසිකව අවධානය යොමු කරමින් පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට ඊයේ දින උපදෙස් ලබා දුන්නා බන්ධනාගාරය තුල පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එෙහිදී සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම නිසා 12000කට අධික පිරිසක් මේවන විට සිරගතව සිටින අතර ඔවුන් කෙරෙහි
विशेष अवधान योमुकर पुनरुत्थापन वेडसटहनक सकस्किनी में आवश्यकताव्य जनाधिपति गोटाबे राजपक्ष महता मेहिदी अवधारणीय कर तिबेनवा एमेन्म बंधनागार ऐतुलत दैडी तदबदे पिटु दकीम पिनिस दनट हंदुनागेन ऐति स्थानवल पेरसविक्रमयट सिरगेवल इदिकिरीमट ऐति हकी अवसोया बलन्नैद जनाधिपतिवरया विसिन उपदेश लबा दी तिबेनवा एमेन्म विदेश रटवल सिरमेदिरी आकृति अध्ययनय कर पहासुकम सलसीमट कडिनम पियवर गेनीमे अवश्यकताव्यद मेहिदी साकच्छावट लक्वुना जनाधिपति कार्यसाधक बलकायक स्थापित कर पावतिन गटलु निराकरणयट पियवर गतयुतु बवद जनाधिपतिवरया मेहिदी वेडिदुरटत पेन्वा दी तिबेनवा मेम अवस्थावट अमात्यवरुन नैतुलु निलधारयिन मेन्म आरक्षकांश प्रधानयिन्द एक्व सिटिया महर बंधनागार सिद्ध संबंधे स्वाबलीमट पत्कल कमिटे वार्ता पिलीबंद समुति जन बल वेगे पवित मध्य हमुकदी अदहास पलखल मे ये पेद वेच महर बंधनागारे सिधुमे कॉमिटे वार्तावादीपत्ला उद्घोषणेपत् प्रधान दिबूनेवीम प्रमादीबू हेन्मान बंधनागारुगिन निवस्वल इलीमेक देख कोविड दहन में रोगे सदा सीएलू रंधवियन पीसीआर परीक्षण करना लेसट तुन कोविड दहन में रोगी महरबंधनागारे इवत करना लेसट हाथर अनुभव कल है कि सुदुसु आहार लबा दिन लेसट उन्न मेक तमाय प्रदान इल्लीम हाथर उने मेसिर करुवान के එතකොට මොකද ඇත්තටම වුනේ රැඳවියන් දෙසට කඳුළු ගෑස් විසි කර ඇත බිය ගැන්වීමට අහසට වෙඩි තබා රබර් බුලට් වලින් සහ පසුව ජීව උණ්ඩ භාවිතා කර කලහාරිකාරී තත්වය මර්ධනය කිරීමට වෙඩි තබා ඇත මේකේ කියලා තියෙනවා දවස් දෙකේදීම වෙඩි තිබුණා මේකේ තියෙනවා නැවත 31 දින සවස් භාගයේදී රැඳවියන් අකුලන ගේට්ටුව අසලට පැමිණ ප්‍රකෝපාකාරීව කලබල සිදු කර ඇත රැඳවියන් වතුර ඉල්ලාද කෑ ගසා ඇත එම අවස්ථාවේදී නිලධාරීන් විසින් කලහකාරී පිරිස පාලනය කිරීමට වෙඩි තබා ඇත ඒ හේතුවෙන් කීප දිනකට වෙඩි වැඩි ඇත එමෙන් මෙම කලහකාරී තත්ත්වය පසු දිනේ නම් දෙසැම්බර් 1 වෙනි දින ඇතේ තිබී ඇත මේ කතාව කියනවා වෙඩි වැදුණු රැඳවියන් ආසන්නයේ සිට වෙඩි තැබීමක් සිදු කළාද යන්න නිගමනය කළ හැකි වන්නේ ප්‍රස්සාත් මරණ පරීක්ෂණයෙන් පසුවයි කියලත් කියනවා දැන් මෙතන තව ප්‍රශ්නයක් දැන් කොවිඩ් හැදිලායි කියනවා මේ මැරලා තියෙන හිරකරුවන් කීප දෙනෙක් කොවිඩ් නීතිය අනුව මේ මරණ පුළුස්සන්න ඕන ඒතර කොහොමද ප්‍රස්සාත් මරණ පරීක්ෂණයක් කරත් ඊට පස්සේ මේක පසුව පරීක්ෂණය කරන්නත් කොහොමද දැන් මොකද්ද කරන தත්ත්වය මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව ෆේල් භාවය වහන්න මේ සිදුවීම් මුළු ආවද කියන එක පිළිබඳ අපිට දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා මෙතන තියෙන අදාළම ප්‍රශ්නේ වෙන්නේ ඇයි මේකේ වතුර ඉල්ල මේක මොකක් කරි වතුර ඉල්ලන මිනිසුන්ට වෙඩි තියෙන ආණ්ඩුවක්ද කියලා හිතනවා මොකද මේ පූර්වාදර්ශයේ තියෙන ඔබතුමාලට මතක් කරලා දෙන්න ඕනේ 2015 ඉඳන් මමත් මෙතුමත් දෙන්නම ආණ්ඩුවක හිටියා මේ වගේම සිර බන්ධනාගාරවල හිටපු රැඳවියන් වහලවලුට නැග්ගා අපි වෙඩි තිබ්බ එක දවසක වෙඩිල්ලක් තිබිලා තිබිලා නැහැ ඒ නිසා ප්‍රශ්න තිබිලා තියෙන්න පුළුවන් හැබැයි අපි ඒක විසඳ ගන්න ඕන ක්‍රමවේද වලට මුහුණ දීලා තියෙනවා මේ මානව හිමිකම් දිනේ අද අපිට කනගාටුවෙන් මුත් කියන්න තියෙනවා මේ ආණ්ඩුව ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුව දැන් අවුරුද්දක් පිරෙන්න එනවා මේ වන විට නිරායුධ මිනිසුන්ට වෙඩි තියලා තමන්ගේ ඔටුන්නේ ලේ ගාගෙන තියෙනවා මේ කිරුලේ ලේ ගාගත් ආණ්ඩුවක් මේක ඒ වගේම තමන්ගේ බාරයේ ඉන්න සිරකරුවන්ට රැඳවුවන්ට වෙඩි තියන එක වතුර ඉල්ලුවාන් එයාට වෙඩි තියන එක මේ අයගේ විලාසිතාවක්ද කියලා අපිට වෙලාවකට හිතෙනවා එම විශාල මානව හිමිකම් කඩවීමක් සෝදාපාලුවක් ආ මිනිස්සු බය ගැන්වීමක් ලොකුවට කරගෙන යනවා මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සෙසුන්ට නව පාසල් ලබා දීමේ වැඩසටහන ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබා දීමේ වැඩසටහන ප්‍රථම වරට ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇති අතර එම වැඩපිළිවෙලේ නිල සමාරම්භය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු වුණා අද සිට දෙසැම්බර් මාස 24 වනදා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දමිළ මාධ්‍යන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබෙන අතර මොබිටෙල් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් රුපියල් මිලියන 7.5ක මූල්‍ය පිරිවැයක් දරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම සේවා පහසුකම නොමිලේ ලබා දී තිබෙනවා रंग दिन में ताले
giant jumbo peanuts lokema nata wena rasa vedika vesiu kona jalarein epitat mepitat rasavat wu oun janapriya rangana shilpi gihan pranandu samagin janapriya rangana shilpi sarat chandra siri siyata good morning sri lanka sundara irida api api samaga සනිවන නැවුම් පිරිසිදු පානීය ජලය විශ්වාසනීයව හා සංරක්ෂිතව දැන් ඔබේ ළඟටම ස්පීඩ් ඔබ යනවුම් දින 365 පැය 24 පුරා ක්‍රියාත්මක ස්පීඩ් ෆ්‍රී ඩිලිවරි සේවාවෙන් ප්‍රවාහන ගාස්තු රහිතව ගෙන්වා ගන්න අමතන්න 0.7 0.3 444 333 ස්පීඩ් අපේ රටේ සෞඛ්‍යාරක්ෂිතම පානීය ජලය අමාරු දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා. අලියෙක්ව පියවර තුනකින් ෆ්‍රිජ් එකට දැම්මේ ඒ විදිහටනේ. පියවර තුනකින් දැන්වීමක් වෙබ්සයිට් එකකට දාන හැටි දන්නවද? විකුණ ගන්න ඕන දේ සියලු විස්තර එක්ක ඉන්න තැන සඳහන් කර selin.lk වෙබ්සයිට් එකට සබ්මිට් කරන්න. සුළු මුදලක් ගෙවා දැන්වීම අද දැම්ම වගේ පළමු පිටුවෙම පළ කර තබා ගන්න. සුටුස් ගාලා හොයා ගන්න, පටස් ගාලා විකුණ ගන්න. දැන්ම පිවිසෙන්න selin.lk වෙබ් අඩවියට. පියවර තුනකින් ප්‍රතිඵල සැනකී. අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් මිස්ටර් මෝල්ඩ් වාසි දායකම එනිටයිම් ඩේටා පැකේජ් මොබිටෙල් සමග අත්විඳින්න AFC මිතුරු රන්වැය සේවාව විශ්වාසය ඉහළ අධිකාරම සමග අවම පොලිය විරාමෙන් අනතුරු ඔබ යලිත් එක්වන්නේ සියතු උදැස්සන ප්‍රවෘත්ති සමකේ තමන්ගේ ඇති අඩුපාඩු වසා ගැනීමට විපක්ෂයේ විසින් වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ අවස්ථාවේත් අපිට ලොකු අභියෝගයක් තිබෙනවා. ලෝක වසංගතයක් පැතිරෙන වෙලාවකදී තමයි මේ රටේ රාජ්‍ය බාර ගන්න සිද්ධ වුණේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. කවුරුත් සමහර වෙලාවට අවඥාවෙන් හිතනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුළුවන් ද මේ අභියෝගය ජය ගන්න කියන එක පිළිබඳව. සමහරු බොහෝ මතවාද පතුරවාගෙන යනවා. ජනාධිපතිතුමා අගෝස්තු 5 දී තමයි පාර්ලිමේන්තු බලය ලබා ගන්නෙ. ඒ පාර්ලිමේන්තු බලය ලබාගෙන විසර්ජන පනත පාර්ලිමේන්තුව සම්මත කරගන්නටත් කලින් අසමත් කියන පදයක් වොන් වෙනද වගේම පුරුදු පරිදි ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් රට පුරා ප්‍රචලිත කරමින් යන උත්සාහයක් ගන්නවා. මේ අයවැය ලේඛනය ක්‍රියාත්මක වෙන්න ආරම්භ කරන්නේ මේ 2021 අවුරුද්දේ ජනවාරි මාසයේ ඉඳලා. මේ ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නටත් කලින් ඔවුන් මේ අසමත් වීම පිළිබඳව තමන්ගේ වරද්ද වසා ගැනීමට දරන උත්සාහය මම හිතනවා එක්තරා විදිහක නිර්ලජ්ජිත උත්සාහයක් බව. විපක්ෂය මේ ආණ්ඩුව විසින් සිදු කරන ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති වලට ඒගොල්ලෝගේ ප්‍රීතිත්වය ඉල්ලනවා. එයාලලු පටන් ගත්තේ ඇත්තම අපි කියන්න ඕනේ 2015 මේ රටේ සංවර්ධන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර වුණා. නැවතත් අපිට මේ සංවර්ධිත යුගය දැන් ආපහු 2020 ඉඳන් ආරම්භ වෙලා තියෙනවා. දැන් හැම ගමකම එක ගමට ලක්ෂ 20 ගානේ ආයෙත් සංවර්ධන වැඩ ආරම්භ වෙලා තියෙනවා. අපි දැක්කා විපක්ෂෙන් කියනවා මන්නාරමේ තම්බපවණි බලාගාරයේ පීඨෘත්වය දෙන්නලු ඒගොල්ලන්ට. මම මතක් කරන්න කැමතියි 2019 ජනවාරි වෙනකොට එක ටවර් එකයි හදලා තිබ්බේ. ස්වාධීන කොමිෂන් සභා තුලින් නිසි කාර්යභාරයක් ඉටුවනාද යන්න සොයබැලිය යුතු බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. බිලියන 21ක් පමණ වූ සමස්ත ජන ජීවිතයේ අනාගතයේ ප්‍රයත්න තනි පුජ්‍යලයක් යටතට එයාගේ බලාධිකාරීත්වයට පත්කිරීම අපි දන්න ප්‍රජාතන්ත්‍රවාදයට ජරි ලෙස හානි වෙනවා. ඒ නිසා මෙතෙන්දී ඒ සාධාරණත්වය ඉස්සෙනවාද කියන එක කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ විවිධ විරෝධතා තිබුණත් අපි දුටුව පසුගියදා 20 වෙනි සංශෝධනය රජය ගෙනල්ලා ඊට පස්සේ තුලින් නව පාර්ලිමේන්තු කොමිෂන් සභා 7ක් පත් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභා දැන් ක්‍රියාත්මක වෙන්න පටන් ගලා තියෙනවා. නමුත් දැන් අපි කල්පනා කළ යුත්තේ මේ කොමිෂන් සභා
තුලින් මේ බලාපොරොත්තු සේවයේ මේ බලාපොරොත්තු සාධිනත්වයේ ඉෂ්ට වෙනවාද කියලා. මොකද පැරණි ක්‍රමයේ තුල 19 වෙනි සංශෝධනයේ තුල විධායකට තනි තීන්දර ගන්න කිසිම අවස්ථාවක් තිබුණේ නැහැ. උසස් පත් වීම යු කිරීමේදී විශේෂයෙන්ම විද්‍යත් පාර්ශ්වයන්ගේ ඇතුළු විවිධ බහුවිද අදහස් විමසීමක්. ඒ නිසා ඒ පරිසරය තුල නොසුදුසු පත් වීම ක්‍රියාත්මක කිරීමත් කිසිම වෙලාවක සිදු වෙන්නේ නැහැ ඉඩ දුන්නේත් නැහැ. මේක තමයි ශීලාචාර ජීවණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල වල පැවැත්වෙන ක්‍රමවේදය. මෙන්න මේ නව පත් වීම තුල මේ මහජන බලාපොරොත්තු ඉෂ්ට වෙනවාද කියන එක ගැන අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යලිත් විකිණීමට රජය කටයුතු කරමින් සිටින අතර එසේ වුවත් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කර ගන්නා තුරු දැඩි වෘත්තීය අරගලයකට එළඹෙන බව වරාය වෘත්තීය සමිතිය පවසනවා. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමතිවරු ගණනාවක් යටතේ මේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා නොයෙකුත් දේවල් කරා. දැන් වර්තමාන අමාත්‍යවරයා කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ඒකේ කියන්නේ 51ක් අපි තියාගෙන 49ක් වෙනත් සමාගම් වලට දෙන්න ඕනේ කියන කතන්දරේ ඒකෙම කියනවා මේක කරන්න අපිට සල්ලි නැහැ. ඒක නිසා ආයෝජන ගෙන්නන්න ඕනේ කියලා. හැබැයි අපි පැහැදිලිව අමාත්‍යවරයාට කියනවා අපිට කරන්න පුළුවන් මූල්‍යමය හැකියාව අපි සතුව තියෙනවා. අපිට කරන්න පුළුවන් තාක්ෂණය අපි සතුව තියෙනවා. ඒක නිසා අපිට ආයෝජනය ඕනේ අපිට ණය ගන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තියෙනවා නැගෙනහිර පර්යන්තය ගොඩ නැගීමේ ශක්තිය. ඉතින් ඒක නිසා මේ කිසිම දෙයක් නොදෙන කැබිනට් පේපර් එක දාලා මේක විනාශ කරන්න ඉඩ දෙන්න අපිට කොහොමත් බෑ. නැගෙනහිර පර්යන්තයේ 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයීමට අවශ්‍යයි. ඒ පොරොන්දුව මත තමයි අපි මීට පෙරගත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්හිටෙව්වේ. එහෙම නැත්නම් අපි පැහැදිලිව සියලු කෙනාට ප්‍රකාශ කර සිටිනවා නැවත වතාවක් අපි අත්වැටු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තයේ ක්‍රියාත්මක කරන තුරු වෘත්තීය සමිති අරගලය පටන් ගන්නවායි කියන එක. අපට අයිතියක් තියෙනවා පොළවේ පය ගහන වැඩ කරන සේවකයෝ විදියට අපේ අවසාන හුස්ම පොද රැකගන්න එක. ඒ කියන්නේ නැගෙනහිර පර්යන්තය රැකගන්න එක. අතිගරු ජනාධිපතිතුමා මේක සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න අපට අවස්ථාවක් ලබා දෙන්න. රටේ ආදායම් උපදවන ඩොලර් මැසිම මෙහෙම බදු දෙනකොට මංගොල්ල කන්න දෙනකොට අපට මෙහෙම නිවටෝ වගේ බලාගෙන ඉන්න බෑ. ඉතිහාසයේ ආණ්ඩු කරෙත් විකුණන මුවාවෙන් විවිධ නම් දාලා විකුණුමයිකම තමයි. අද කරන්නෙත් ඒකම තමයි. ඒ නිසා ඇමතිවරයාට කියනවා ඔබතුමා නයි සම්බන්ධයෙන් විශේෂඥ බව අපි දන්නවා. හැබැයි ඔබ වරාය පිළිබඳ විශේෂඥ නෙමෙයි. අපි අභියෝග කරනවා ඔබතුමාට ඔබතුමාගේ දැනුම පාවිච්චි කරලා ඔබතුමා කියනවා නම් ආයෝජකයෙක් ගේන්න ඕන කියලා. අපි වරාය සංවර්ධනය කරන්න ආයෝජකයෝ ඕනේ. වරායට මුදල් තියෙනවා, වරායට මානව සම්පත් තියෙනවා, වරායට හැකියාව තියෙනවා. මේ සම්පත අපිට පුළුවන් රටේ දියුණුවට යොදා ගන්න. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. අපි යලි තමුවන්නේ 10:12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබම සුබදාසයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.